නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සංබුද්දස්ස තෙරුවන් සරණයි හැම දෙනාටම. එවගේම තමයි පිින්බර හිමිදිරයක් වේවා කියලා අද දවසත් පුුණ්්‍යවන්ත දවසක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා පළමු කොටම. සංසාර චාරිකාවේ හැසිරෙන අපි හැම දෙනාටම උදෑසන කාලේදීම සදහම් චාරිකාවක ගමනාන්තය දක්වා සක්මන් කරන්නට ඇවිදින්නට ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් මෙවෙලාවේ ශ්‍රභණය කරන්නට ඔබේ හිතට ධාරණය කරගන්නට සූදානම් වෙන වෙලා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ එන ඉතාමත්ම ලස්සන කාරණයක් අද හිමිදිරියම ඔබට කියල දෙන්නට ඕනයි කියලා මංකල්පනා කරනවා. පින්වත්න සමාජයේදිහා බලපුහාම, මිනිසුත් එක් කතාා කරපු හාම අපිට හම්බ වෙනවා පුද්ගලයෝ කොටස්තුනක් එ කොටස්තුන තමයි ඇතැම් කෙනෙක් ඉන්නවා කිසි සේත්ම නිවනවබෝධ කරගන්ඩ ධර්මයට සවන්දිෙන්ට එවගේම දාන සීල භාවනා කියන ත්‍රිවිධවිධ පින්කම්වල් හැසිරෙන්ට කොහෙත්ම කැමති නැති ධර්මයට එකඟ වෙන්නේ නැති ධර්මය කියන එක ජීවිතයට සම්බන්ධ කරගන්නට කොහෙත්ම කැමති නැති පිරිසක් සමාජය තුළ අපිට හම්බ වෙනවා. එත් එක්කම තව පිරිසක් හම්බ වෙනවා ඒ අය හරිම කැමති ධර්මයට එකතු වෙලා කෙලෙස් දුරුකරගෙන නිවනතෙක් තමන්ගේ ජීවිතය හසුරුවාගන්ට එවගේ තමයි තමන්ගේ ජීවිතයට යම් කෙසි විමුක්තියක් උදාරගන්නට බොහෝම කැමැත්තෙන් ඉන්න පිරිසක් ඉන්න. වගේම තමයි ඒ විමුක්තිය උදාකරගත්ත පිරිසකුත් අපිට අපේ ජීවිත තුළදී බෞද්ධ අධ්‍යිහනය තුළදී දැකගණ්ඩ පුළුවන් ඒ සාකච්ඡාත් ධර්මග්‍රන්ථවල හඹ වෙනවා. මෙන්න මේ තත්ත්වය අපේ බුදුහාමුදුරුවෝ දැකලා උන්හන්සේ හරිී ලස්සන උපමාවකින් මේ තත්ත්වය ෝකේයට පෙන්නුම් කරනවා. එකට නම් තුනකුත් උන්වහන්සේ යෝජනා කරන මේ පුද්ගලයක්න් තුන් දෙෙන හඳන්නන්ට එක්කෙනෙක් තමයි නිරාස කියන පුද්ගලයා නිරාස කියන පුද්ගලයාගේ ස්වභාවේ තමයි නිරාස කියන පුද්ගලයා ඔහු ධර්මයට එකතුවීමට නිවං දැකීමට කිසිද්දු ආසාවක් නැති කෙනෙක් එක බුදුහාමුදුරුව උපමාවකින් පෙන්දනෝ යම් කිසි පුද්ගලයෙක් මේ ලෝක ඉන්නවා කැත එවගේම විරූපි අවලස්සෙන ඇස් පේනෙ නැති කන් ඇහෙනෙ නැති එවගේම තමයි විවිධ විවිධ ශරීර ආබාධ තියෙන මන්ද මානසික තත්ත්වය පසුුවෙන. එවගේම තමයි රජකමට සුදුසු නැති පහත් කොලේ කිපදිච්ච එහෙම කෙනෙක්කන්නවා. බුදුහාමුදුරුව දේශනා කරනවා ඒ කෙනා කවමදාකවත් කිසිම දවසක. රජකම පාර්ථනා කරන්නේ නෑ වගේ නිරාස කියන පුද්ගලයත් කිසිම දවසක දාන සීල භාවනා කියන පින්කම්වල හැසිවිලා විමුක්්‍රිය සාධනය කරගන්ට උත්සා කරන්නේ නැති බ. එහෙම අය තමයි ලෝකේ බොහෝ පිරිසක්කන්නේ ඒ කියන්නේ රජ වෙන්ට කැමති නැති අය. එමනත්තං ශාසනයේ බුදුහාමුදුරුවෝ මෙතන අභිසේකයේ විදියට හඳුන්නපු රාජ්‍යත්වය විදිහට හඳන්නපු ධර්ම අවබෝධය කරගන්ට කැමති නැති පිරිසක් තමයි ලෝකයේ බොහෝ ඉන්නේ. ඒ පිරිස අතරින් පිවත්න බුදුහාමුදුරුව ඊළඟට විග්‍රහ කරන කෙනා. ඒ කෙන හරි අපූරුයි. ආ සංස කියන කෙනා, සංස කියන කෙනාගේ ස්වභාවේ තමයි ආසංස පුද්ගලයා නිරන්තරයෙන්ම උත්සහ කරන තමයි නිරන්තරයෙන්ම කැපවෙන්නේ ධර්මය අවබෝධ කරගන්නට බනහනවා දන් දෙනවා සිල් රකිනවා ඒවගේම තමයි නිවැරදි චරණයක හැසිරෙනවා දස කුසලයෙන් විනිර්මක්ත වෙලා දස කුසලයහි නිරත වෙනවා පංචසිලය ආරක්ෂා කරනවා ඔහුට යම් කෙසහි ගමනාන්තයක් තියෙනවා බලාපොරොත්තුවක් තියෙනවා අපේක්ෂාවක් තියෙනවා බොහොමද යම්කිසි රජ කුමාරයෙක් ඉන්නවා. මේ රජ කුමාරයා දෙටු කුමාරයෙක් ඒ කියන්නේ ඊළඟට රජවෙන්ට ඉන්න කුමාරයා. ඒ කුමාරයා ඇයි රජකම සඳහා සූසට කලා සිිල්පි ඉගෙනගන්නවා කඩු සිිල්ප දුනුසිල්ප හස්ති සිල්ප අස්වසිිල්ප ඔක්කොමි ගෙනගන්නවා.ඒවගේම තමයි රජ වුනාට පස්සේ සුජීවත්වන හැටි ගැන ඔහු හීන මවනෝ රජවට ආසාවෙෙන්ඉින්වා කවදා මාව ඔටනු පල රජ කෙනෙක් බවට පත්කරා විදෝ කියලා ඔවට හර ආසාාවත් තියෙනවා කැමත්තත් තියෙනවා චන්දයක් තියෙනවා ඕනකමත් තියනවා ඒ සඳහා පුදුම විදිහට බලාපොරොත්තු තියාගෙන ආසංසයක් ඇමනත්තං බලාපොරොත්තුවක් අපේක්ෂාවක් කැමැත්තක් තියයාගෙන නිරත වෙන. දහාමුදුරුව දේශනා කරනවා ඒ වගේ තමයි ලෝකේ යම්කිසි විමුක්තියක් ලබාගන්ට අපේක්ෂා කරන ධර්මානුකූලව නෙවීමක් ලබාගන්ට අපේක්ෂා කරන පුද්ගලයා ඒ දෙටු රජ කෙනෙක් වගේ එහෙමනත්තං රාජ අභිසේකයට පත්තෙන්ට අපේක්ෂාවෙන් ඉන්න රජ කෙනෙක් වගේ හැසිරෙනවයි කියලා බුදුහාමුදුරුව පෙන්ඩෙනවා එතකොට ඊළඟ කෙනා තමයි විගතාස පුද්ගලයා විගතාස උත්තමයා විගතාස කියල කියන්නේ එම අපේක්ෂාවක් නැති එම නත්ං රජකමට පත් එච්ච කෙන ැන් අපි දන්නවා යම්කිසි ක්ශස්වී රජගෙනකුට කැත්කුල රජගෙනුට රජකමට පත්වනාට පස්සේ ඔටුන්න පළඳලා අභිෂයකය කරාට පස්සේ එතුමාට අය කවදාමාව අභිෂේක කරාවිද අභිෂයකයට කවදානං පත්කරාවිද එමනත්තන් මාව කවදා රජකරාවිද රජ පොටුවට කවදා නංගාවිද එහෙම අපේක්ෂාවක් කොහෙත්ම නෑනේ රජවෙච්ච රජතුමාට ඒ වගේ තමයි යම්කිසි කෙනෙක් නිවී සැනසුනානං මේ ලෝකේ යම්කිසි කෙනෙක් මාර්ග පල අවබෝධයට පත්තුනානන් මේ ලෝකේ පිංවත්න ඒ පුද්ගලයාට ඒ කෙනාට අය අපේක්ෂා බලාපොරොත්තු නෑ කැමැතිතාවයක් නෑ ඇයිඒ. අපි දන්නවා. ඒ කෙනාට නැවත රජවීමේ අපේක්ෂාවක් නෑවගේ රහත් එච්ච උත්තමයෙකුට නැවත මෙ ලෝකයේ බලාපොරොත්තුෙන්ට දෙයක් නෑ නිවිලා සැනසිලා ඉන්න කෙනෙක් නිසා. ඒ නිසා, ුදුරජාණන් වහන්සේ උගන්නන්නේ නිරාස පුද්ගලයෙක් නොවී එමනැත්තං අර මුලින් සඳහන්කලා වගේ යම්කිසි විරූපීතාවයන් තිබෙන රජකමට සුදුසු නැති කොහෙත්ම සුදුසු නැති හීනකුල උපන් රාජජත්තයට පත්තෙන්නට හැකියාවක් නැති කෙනෙක් වගේ ලෝක හැසිරෙනවට වැඩිය රජකමට පත්වීම උදෙසා ආසංසව හෙමැනත්තං අපේක්ෂා සහිතව හැසිරන කෙනෙක් විදිහට ජීවත්තෙන්ට අපිට ලැබෙනවන අද දවසේ ඒ කොච්චර භාග්‍යත්ද. ඒ තුළින් කෙදින එක හෝ විගතාස කියන විදිහට ඔටනු පලන් රජ කෙනෙක් බවට පත්තන්නට පුළුවන්කමක් අපිට මේ බවයේ හෝ නුදුරු බවයක තිබෙනවා. එනිසා උදේ පාන්දරම හිමිදිරි උදේම හිතාගන්ට අපිට අපේ ජීවිතය තුළ විවිධ අපේක්ෂාවං බලාපොරොත්තු තිබෙනවා. ඒවා විවිධාකාරයි. විවිධ විවිධ අයට තිබෙන බලාපොරොත්තු අපේක්ෂා ඒ ඒ පුද්ගලයන්ට සාපේක්ෂෝ වෙනස් වෙනවා. හැබැයි. ඒ හැම දේතුළම තිබෙන තුළින් ලබාගන්ට අපේක්ෂා කරන සන්තෝසය ඒවා චිරකාලීන නෑන්නේ අපිට අධ්‍යාපනය ලැබීම ජීවිතයට ඉතාමත්ම වැදගත් දෙයක් වනත් අධ්‍යාපනයෙන් ලැබෙන පලප්‍රයෝජනය එක්ක වලංගවෙන්නේ අපේ රටට විතරක්. එහෙමනත්තං ඒ වලංගුතාවය ඒ ඒ විශේෂේෂස්ත්‍රයට පමණක් සිද්ධ වෙනවා හැබැයි භාග්‍යතුන් වහන්සේ උගන්නන බදුරජාණන් වහන්සේ උගන්නනඒ ධර්මමාර්ගයෙන් ලැබෙන ඒ උතුන් පල ප්‍රයෝජනය ඒක මේ බවයට විතරක් නෙවෙයි සංසාර ගමනටම හේතුවෙන එක ඒ නිසා සමාජය තුළ කතිකාවත් හැදන්න පුළුවන් කතිකාවත් ඇතිවෙන්න පුළුවන් ධර්ම මේ හැසිරීම තුළින් විමුක්තිය ලබාගන්ට පුළුවන්කමක් තියන්නට පුළුවන්ද කියලා එමනත් ධර්මානුකූල ජීවිතය කොච්චරදුරට සාර්ථකද කියලා කතිකාවත් හැදන්න පුළුවන් හැබැයි ඔබ නුවනින් කල්පනා කරන්නට ඕනා එවැනි කතිකාවත් තුළට හසුවීම තුළ ඔබේ මේ භවය අඩාලවෙන්ට සිද්ධ වෙනවා පසු භවයත් අඩාලවෙන්ට සිද්ධ වෙනවා එමනත් ඒවා පිරිහීම කරා ඇරගෙනයන්ඩ පුළුවන්. එයි නිසා උදේම අද දවස ආරම්භ කරන්න කොටම දිස්්ානයක් අපිට අතිකරගණ්ඩ පුලුවන්. එ අධිස්්ඨානය තමයි අපේ ජීවිතයේ තුළ අපි ලබන යම් සතුටක් තිබෙනවා නං ඒ සතුළ ධර්මාණු කූලව ලබාගණඩ උත්සාහ කිරීම. එක ඉතාම වටිනවා එමොකද එය රජවෙන්ට අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් එමනත්තං රජකම පතන කෙනෙක් රජ්‍ය කුමාරයෙක් වගේ කෙනෙක් එහෙම රජකුමාරයෙක් වගේ අභිෂයකයට පත්තන්නට අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් වගේ හැසිරෙන්ට පුළුවන්න්නම් ජීවිතය තුළ ඒ ධානයෙන් සිද්ධ කරගණන්නඩ පුළුවන්. එක සීලයෙන් සිද්ධ කරගණන්ඩ පුළුවන්. එක භාවනාවෙනුත් සිද්ධ කරගණඩ පුළුවන්. මෙ මාර්ග තුනක් තියෙනවා. ඒ තුළ සතිය ශ්‍රමාධිය ප්‍රඥාව දියුණුකරගණඩ අපිට පුළුවන්කමත් තිබෙනවා. එනිසා යම්කිසි වෙලාවක යම් කෙනෙක් කර්ම පලය විශ්වාස කරගෙන කර්මඵලය අදහගෙන තිරිසං සතෙකුට හෝ කෑමටිකක් ආහාරටිකක් දෙනවනම් ඒ තුළ තිබෙන අපේක්ෂාව තමයි විමුක්තිය සාදා ගැනීම අපේක්ෂාව. යම් වේලාවක යම් කෙනෙක් ආරක්ෂිත වෙනවනං සීලේ තුළින් දාහරණයක් හරපණ නැසීමෙන් වැලකෙන වනං එයා අපේක්ෂා සහිත කෙනෙක් කුමේට් කුමටද මෛත්‍රී සහගතව ජීවත්වීමෙන් ලැබෙන සිතේ සමාධිය තුළ සැනසීම තුළ ලබන විදර්ශනා නුවන දියුණු කරගන්ට එම නත්තං සමතය තුළින් විදර්ශනාව කරා එළබෙන්ට අවශ්‍ය ප්‍රතිපාදන සකස් කරගන්න කෙනෙක්. ඒවගේම තමයි එයා සොරකමින් වැලකිලා ඉන්නවන ඒත් රජකුමාරයෙක් වගේ ඒ ඇයි එයාට අපේක්ෂාවක් තිබෙනවා සමාජයේ තිබෙන සැකබිය දුරු කරලා ඒ තමන් සමාජයට ලබලදෙන නිර්භය සම්පන්න භාවය තුළ තමන්ට ලැබෙන සතුට තුළින් ඒ ප්‍රීතිය සමාධයක් බවට පත්කරගෙන ඒත් තුළින් විදර්සනා වැඩීම තුළ විගතාස කියන එම නත්තං ඔටුුණු පළන් රජ කෙනෙක් බවට පත්වෙන තැනට පත්වෙන්න පුළුවන්. ඒවගේම තමයි කාමයන්ගෙන් එම නත්තං වැරදිකාම සේවනයෙන් පියුක්තච්ච කෙනෙක්නම්. එයාට තමන් පිළිබඳව තිබෙනවා ආත්ම අභිමානයක් තෘක්්තිිමත් භාවයක් සැකයක් නැති බවක් එම න තමන් තුළින් සමාජයට විනාසයක් සිද්ධ වෙලා නෑ සමාජ ඉන්න විිවිධ සාස්ථා තමා අතින් කඩා බිඳිලා ගිහිල්ල නෑ එමනතං පවුල් ජීවිත තමන් විසින් තවත් අයගේ අවුල් කරලා නැහැ කියන සතුට ඒ ජීවිතයට වටින දෙයක් එ සතුට තුළ එයාට පුළුවන්කමත් තිබෙනවා එය ප්‍රීතිය සමාධයක් දක්වා දියුණු කරගෙන එ සමාධීෙන් ලැබෙන ප්‍රීතිය තුළින් විදර්ශනා නුවන දක්වා තමන්ගි ජීවිතය දියුණු කරගන්නට ඒවගේම තමයි බොරු කියන්නේ නැති කෙනෙක්නම්. ඒ තුළ රාජ කුමාරයෙක් වගේ දියුණුකරගන්ට ඕන ගුණධරමයක් තිබෙනවා. ඒ තමයි තමන් සමාජයට සත්‍යවාදීවීම තුළ ඒ සතතිය තුළින් සමාජයේ හැසිරවීම තුළ සමාජයට ලබලදුන්නව සමාජයට උදා කරල දුන්න ඒ නිදහස එහෙමනත්තං බිය සැක නැති බව තුළ මන්ගේ ජීවිතයට ප්‍රීතිය උදාකරගෙන සමාධිමත් හිතක් දිියුණු කරගන්නට පුළුවන්කමක් තිබෙනවා අවසාන කාරණය තමයි ඒ තමංගුවයේ මත්වීම හෙමනත්ත මදයට ප්‍රමාදයට හේතුවෙන දේවල්තුනිින් තමන්ගේ ජීවිතයේ මුදවා ගත්ත කෙනෙක් නම් ඒ මුදවාගත්ත කෙනාට පුළුවන්කමක් තිබෙනවා තමනුත් ඒ මදයෙන් සහ ප්‍රමාදයෙන් මිදිලා රාජ කුමාරෙක් වගේ රජවීමට අපේක්ෂා කරන කෙනෙක් වගේ කවදා නමුත්මා රජවෙයිද කියලලා බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ. ඒ තුළින් අප්‍රමාදීව සහ ප්‍රමාද නොී ඒ ජීවිතය තුළ උදාකරගත්ත එමන මදයට පත්තෙන්නේ නැතිව ඒ සිහි නුවනින් ජෝනිසෝ මනසිකාරයෙන් දිනාගත්ත ජීවිතය රජකම දක්වා ජීවිතයේ දියුණ කරන්න පුළුවන් මෙතැනැති බුදුරජාණන් වහන්සේ රජවීම කියලා අපිට උගන්නන්නේ රාජජත්තය කියලා උගන්නන්නේ දෙට්ටි සම්පන්නවීම සිට එමනැත්තං සෝවාන් පලේ සිට අරහත් පලේ දක්වා ඒ ලබාගන්නා වූ සාන්දෘෂ්ටික හෝ එමනැත්ත පරලෝක වසයෙන් අපිට ඒ සඳහා ලගාවීමට ලැබෙන කැපවීම හෝ මේක තමයි බුදුරජාණන් වහන්සේ අපේක්ෂ කරන්නේ රජවීම කියලා. එෙම නිසා එවැනි රාජ්‍යත්තයකට රජකමකට පත්තෙන්ට. අපේෙක් සහ රහිත පුද්ගලයෙක් නොවී, අපේෙක් සහ සහිත පුද්ගලයෙක් කවෙලා කටයුතු කරන්නට මේ හිමිදිර උදෑසන ධානීං, සීලෙන් භාවනාවෙන් ඔබේ ජීවිතයේ ආරම්භ කරත් මම විශ්වාස කරනවා සක්කති රජකමටත් වැඩිය. ඒවගේම තමයි දෙදවල්ලවට අධිපති භාවයටත් වැඩිය. මේ විශ්වයට රජවීමටත් වැඩිය. එක රටකට රජවීමටත් තැඩිය එම රාජ්‍යත්්‍යයයි අතිඋතුම් සුන්දර කියලා එමනිසා එතනට පත්වෙන්නට ඔබේ සිතන් ආසංස කරගන්නටඒවගේම තමයි දියුණු කරගන්නට මේ අනුශසනාව හේතුවක් වේවා වාසනාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදූ සරණයි.